මඩකලපුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සහ දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේකකාධිකාරී දේවකල දේවාලංකාර නාහිම්පාණන් වහන්සේගේ අරමුණකට අනුව ඉදි වූ මෙම නිවාසිකාගාර පිරිවෙනෙහි පුස්තකාල ගොඩනැගිල්ල නිවාසිකාගාර පිරිවෙන් ශාලාව සහ ගොඩනැගිලි තුනක් අද දිනේ විවෘත කෙරුණා. පසුගිය යුද සමයේ විනාශ වූ වාලච්චේන කල්කුඩා සිංහල මහාවිද්‍යාලයේ ගොඩනැගිලි තුනක් මෙලෙස විවිධ දානපතීන්ගේ සහ බොදු පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර ඇතිව අලුත් වැඩියා කොට නව පිරිවෙනක් වශයෙන් ආරම්භ වුණා. මීට වසර 25කට පෙර අපවත් වී වදාළ දිඹුලාගල නාහිමියන් වන මාතර කිතලගම සිරි සිලාලංකාර නාහිමියන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් සිරි සිලාලංකාර මූලික පිරිවෙන ලෙස මෙම පිරිවෙන නම් කර තිබෙනවා. විවෘත වූ මෙම නේවාසික පිරිවෙන සඳහා ගිහි සහ පැවිදි සිසුන් ලියාපදිංචි කිරීමද මෙම විවෘත කිරීමට සමගාමීවයි සිදු කෙරුණේ. නැගිනිහිර පළාතේ ජීවත් වන සිංහල දමිළ මෙන්ම සියලු ජනතාවට මෙම පිරිවෙනේ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි සිසුන් හරහා ඉදිරියේදී සිංහල දමිළ ඉංග්‍රීසි යන භාෂාවලින් දහම් අවබෝධය කර දීම මෙහි ප්‍රධාන අරමුණ වන බවයි දේවකල දේවාලංකාර ස්වාමින් වහන්සේ අනුශාසනාව සිදු කරමින් සඳහන් කළේ. මෙම නිවාසිකාගාර පිරිවෙනෙහි පළාතේ සිංහල දමිළ ගිහි පැවිදි සිසුන් 30කට ආසන්න සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනයේ භාෂා තුනෙන්ම ලබන බවයි දේවාලංකාර ස්වාමින් වහන්සේ සඳහන් කළේ. මෙම නිවාසිකාගාර පිරිවෙන ඉදිකිරීමට මූලිකත්වයේ ගත් සිංහල දමිළ මුස්ලිම් පරිත්‍යාගශීලීන් කිහිප දෙනෙකු සඳහා උපහාර සමරු සිහිවටනද ගරුතර මහා සංඝරත්නය අතින් පිරිනැමීමට කටයුතු කරනු ලැබුවා. මේ හැම ගමකම හැම ගෙදරකටම ගිහිල්ලා විකාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා මේ උපහාර ලබා ගන්නා ලෙස. මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් විවිධ දානපතීන් මෙන්ම සිංහල දමිළ මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.